අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනැගී කියලා කියමනකුත් තියෙනවා. නව නිර්මාණ බිහිකරනවා කියන්නේ අලුත් ලෝකයක් දකින්න මම්පෙත් විර කර ගැනීමක්. වර්තමානයේ බොහෝ අය නව නිර්මාණ කිරීමවල පෙළඹෙන්නේ අවම වශයෙන්. හැබැයි දැන් කියන්න යන්නේ රටට ලෝකයට බොහෝ ප්‍රයෝජනවත් නව නිර්මාණ බිහිකරන තරුණියෙක් ගැන. අපි දිනපතා දාන මේ වගේ වීඩියෝස් බලන්න පහළ තියෙන රතුපාට බටන් එක ක්ලික් කරලා අපේ channel එක subscribe කරන්න. මෙහි විශේෂත්වය තමයි ඇය තවමත් උසස් පෙළ හදාරන පාසල් සිසුවියක්. ඇය නමින් තරුෂි විදුෂ්කා රාජපක්ෂ. ඉගෙනගන්නේ රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ. ඇයගේ අතින් ප්‍රථමයෙන්ම නිර්මාණය වෙන්නේ හරි අපූර්ව උපකරණයක්. ඒ රාහු කාලය පෙන්වන ඔරලෝසුවක්. ඒ වගේම වතුර ටැංකියක ජල මට්ටම පාලනය කර හැකි ස්විචයක්, පෙරහැර යන අලින්ට පාවරණයක්, හොදි හැඳි ගන්න යන්ත්‍රයක්, ඒ වගේම වැඩි දියුණු කරන ලද යතුරු පැදියකුත් ඇය විසින්ම නිර්මාණය වෙලා තියෙනවා. ලංකාවේ තරුණියෙක් අතින් එවැනි නිර්මාණයක් බිහිවීම පුදුමයට කරුණක් කියලා අපිට හිතෙනවා. ඒ වගේම තරුෂිගේ නිර්මාණ අතරින් සුවිශේෂීම වගේම ඉතාම ප්‍රයෝජනවත් නිපැයුමක් තියෙනවා. ඒ තමයි පරිසර හිතකාමි අත්බෑගය සහ ලන්ච් ෂීට් වෙනුවට භාවිතා කරන්න පුළුවන් පරිසර හිතකාමි ආහාර බෑගය. මෙය නොදිරන පොලිතින් ගැටලුවට කදිම විසඳුමක් වෙන්න පුළුවන්. මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් ඉන්න තරුෂි මේ දවස්වල නම් නව නිර්මාණ කරන්න යොදවන කාලය සීමා කරලා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. තරුෂි කියන විදිහට ලන්ච් ෂීට් වෙනුවට භාවිතා කරන්න පුළුවන් පරිසර හිතකාමි ආහාර බෑගය ජාතික මට්ටමේ නව නිර්මාණ අතරට එක් වෙලා දිනවා. ඒ වගේම ඒ සඳහා පේටන් බලපත්‍රයක් ඉල්ලුම් කරන්නත් සූදානම්ලු ඉන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ තරුෂි මේ නව නිර්මාණකරණයට යොමු වෙලා තියෙන්නේ ඇගේ පියාගෙන් ආපු ආභාසයෙන්. තරුෂිගේ පියත් නව නිර්මාණකරුවෙක්. ඇගේ මේ නිර්මාණ දකිමින් නිහඬවම අපරිමිත සතුටක් වින්න ඇගේ පියා නම් පසු වෙන්නේ මහත් කලකිරීමකින්. ඒ ඔවුන් දෙන්නගෙම නිපැයුම් වලට සැලකිය යුතු ඇගෙීමක් රජයකින් හෝ කවර ආයතනකින් හෝ කිසිම සංවිධානයකින්වත් ලැබිලා නැති හින්දා ඔහු කලකිරුණු සිතින් අප වෙත පැවසුවේ මෙවැනි අදහසක්. මම කරලා තියෙන නව නිර්මාණ ගාන 50කටත් වැඩි මං හිතන්නේ. මම දර යොදාගෙන පාවිච්චි කරන්න පුළුවන් හයිබ්‍රිඩ් ලිපක් හැදුවා. රත්තරන් හොයන්න පුළුවන් මැෂින් එකක් හැදුවා. ඒත් ඒවට අතහිත දෙන්න කවුරුත් නැහැ. දුව නිර්මාණය කරපු රාහු කාලය බලා ගන්න පුළුවන් ඔරලෝසුවට පේටන්ට් එකක් ගන්න බුද්ධිමය දේපළ පිළිබඳ කාර්යාලයට අයදුම්පත දාලා අවුරුදු 5ක් විතර වෙනවා. දැනට ඒකට තියෙන්නේ తాවකාලික පේටන්ට් එකක්. බැංකු ගණනාවකින් කිව්වා පේටන්ට් එක තියෙනවා නම් ඔවුන්ගේ ශාඛා කාර්යාල සියල්ලටම මේ ඔරලෝසුව ගන්නවා කියලා. අගමැතිතුමා කියනවා ව්‍යවසායකව ශක්තිමත් කරනවා කියලා. ජනාධිපතිතුමා කියනවා උගත් අය රට දාලා යනවා කියලා. ඉතින් එහෙම වෙන එක අහන්නත් දෙයක්ද? මදුරුවන්ගෙන් වෙන රෝග උදුරු වළක්ව ගන්න මදුරුවන් බෝවීම අවම කරන කදිම උපකරණයකුත් තරුෂිම නිර්මාණය කරලා තියෙනවා. බිත්තර දැමීමට ඇතුළු පසු පිටවීමට නොහැකි අයුරින් සකසලා තියෙන මෙමගින් මදුරු ව්‍යාප්තිය හොඳින් අවම කරගන්න පුළුවන්. තාක්ෂණික නිර්මාණකරණය වගේම සෞන්දර්යාත්මක නිර්මාණකරණයටත් තරුෂි තුල තියෙන්නේ අසමසම හැකියාවක්. ඇගේ තෙලිතුඩින් දැක්වුණු චිත්‍ර නිර්මාණ ඇගෙන අපසිතේ මවන්නේ පුදුම සහගත චිත්‍රයක්. තරුණ වයසක පාසල් සිසුවියක් මේ විදිහට විවිධ පැති තුලින් උපරිම දක්ෂතා දක්වන්නේ කොහොමද? ඒ වගේම ඒවා එකිනෙකට වෙනස් හැකියාවල්. කෙසේ වෙතත් ඇගේ දක්ෂතාවය නම් අගය කළ යුතුමයි. ඉතින් ඇගැයීමක් වගේම ඇව යොමු යුතු නිසි ස්ථානයන් වලට යොමු කරලා අපේ රටට වටිනාකමක් හිමි කරලා දෙන්න පුළුවන් මේ මැණික්පුරේ අගනා මැණික රටම බබලවන දවසක් එනකන් අපිත් බලන් ඉන්නවා. ඒ වගේම මේ මැණික් උපමට්ටම් කිරීමේ වගකීම රජය සතු කාර්යයක් කියලත් සිහිපත් කළ යුතුමයි.